පිරිසක්වල ජීවින් කියලා ජාතියක් ඇත්තටම මේ ලෝකේ සිටිනවද? පිරිසක්වල ජීවින් ඇත්තටම මේ ලෝකේ සැරිසරනවද? ඔයත් එකපාරක්වත් මේ පිරිසක්වල ජීවින් ගැන අහලා ඇති. අද දවසේ මම ඔයාලත් එක්ක කතා කරන්න උත්සාහ කරනවා පිරිසක්වල ජීවින් ගැන මේ මාධ්‍ය හරහා නිවුස් හරහා වීඩියෝ වල හරහා ඔයාලට කතා කරන්නේ නැති සත්‍යයක් ගැන අද දවසේ මම ඔයාලත් එක්ක කතා කරන්න යනවා ඇයි ඇත්තටම පිරිසක්වල ජීවින් කියලා ඒලියන්ස්ලා කියලා ඇයි මේ එකපාරටම මේ වගේ දෙයක් ආවේ ගොඩක් කට්ටිය හිතනවා ඇයි මේ දේවල් ආවේ කියලා මම මේකට මේ මාතෘකාවට එන්න කලින් මම ඔයාලත් එක්ක කතා කරන්න කැමති එක දෙයක් ඒ තමයි ඉදිරියට දුෂ්ට නායකයෙක් එන්න යනවා ලංකාවට මේ සිදුවෙන දේ ලෝකයට සිද්ධ වෙන්න යනවා අන්නේ ඒ අතරතුර ලෝකයට බිහි වෙනවා දුෂ්ට නායකයෙක් හැබැයි ඒ නායකයා එන්නේ ගොඩක් මාධ්‍ය හරහා ගොඩක් හොඳ කෙනෙක් හැටියට තමයි මේ මිනිස්සයා එන්නේ එතකොට මේ මිනිස්සයා ඇවිල්ලා වියහුලක් වෙලා තියෙන මේ ලෝකය සමාදාන කරන්න හදනවා මේ මිනිස්යා තුල විතරයි උත්තරේ තියෙන්නේ කියලා ලෝකේ සිටින මිනිස්යන් රැවටෙනවා ඇත්තරම මේ මිනිස්යා දුෂ්ට නායකයෙක් වෙන විදිහකින් කියනවා නම් යක්ෂ ආත්මයක් ආවේශ වෙලා එන මිනිසෙක් තමයි මේ මිනිස්යා ඉදිරියට ඒ දේ සිද්ධ වෙන්න යනවා එතකොට මේ මිනිස්යා ගේන්න යනවා එක ලකුණක් ඒ ලකුණ තිබ්බොත් විතරයි ඔයාට මිලදී ගන්නත් පුළුවන් මොන හරි දෙයක් විකුණන්නත් පුළුවන් එතකොට ඔයාට කෑෂ් නැත්නම් සල්ලි නැතුව යනවා ඒ ලකුණ මගින් පමණයි ඔයාගේ සියලු දේවල් එයාලට දැනගන්න පුළුවන් සහ ගොඩක් දේවල් ඔයාට මිලදී ගන්නත් පුළුවන් විකුණන්නත් පුළුවන් ඒ ලකුණ තිබ්බොත් විතරයි ඒ ලකුණ නැති සෑම දෙනාම හිසකසා දමනවා එතකොට ඔයා ඒ ලකුණ ගත්තොත් ඔයාගේ කන්ට්‍රෝල් එක ඔයාට නැතුව යනවා වෙන විදිහකින් කියනවා නම් නිදහස් කැමැත්ත නැත්නම් ෆ්‍රීඩම් එක නැතුව යනවා මොකද ඔයා හිතන දේවල් සහ ඔයා කරන දේවල් ඔයා බලන දේවල් ඔයා කොහෙද ඉන්නේ සියලු දේවල් එයාලට දැනගන්න පුළුවන් හරියට අපේ iPhone එක හරහා එයාලට ට්‍රැක් කරන්න පුළුවන් අපේ ලොකේෂන් සෝෂල් මීඩියා හරහා එයාලට දැනගන්න පුළුවන් අපේ කැරක්ටර් එක මොන වගේද අපි මොනවටද ආස ඒ වගේ දේවල් එයාට මේ දැන් තියෙන තාක්ෂණෙත් එයාලට දැනගන්න පුළුවන් ඔයාගේ දකුණු අතට නැත්නම් නළලට මේ 666 කියන ලකුණ ගත්තොත් විතරයි ඔයාට ජීවත් වෙන්න පුළුවන් මේ ලකුණ දෙන අතරතුර ලෝකේ මහා ව්‍යසන වෙන්න යනවා සුනාමි ජල ගැලීම් නායයන් ගම් වතුර සහ සෑම දෙයක්ම අහසින් ගිනිද සහ ශාක වලින් ගස් වලින් තුනෙන් එකක් සත්වයන්ගෙන් තුනෙන් එකක් මිනිස්යන්ගෙන් තුනෙන් එකක් විනාශ වෙන්න යනවා ඉදිරියට මේ මිනිස්යා එද්දි මේ දුෂ්ට නායකයා එද්දි නමුත් ඒට කලින් ඔයාලට සුබ ආරංචියක් තියෙනවා ඒ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අධහන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දරුවංග මේ ලෝකෙන් යේසුස් වහන්සේ අරගන්න එනවා ඇයි ඒ කියලා කිව්වොත් අර කාලයට අවුරුදු 7ක කාලයක් තමයි ඒ දුෂ්ට නායකයා පාලනය කරමින් දුෂ්ට විදිහට මේ ලෝකයේ ගමන් කරන්නේ අන්ධකාරයකට ගමන් කරන්නේ නමුත් ඒ අවුරුදු 7 කාලයකට කලින් යේසුස් වහන්සේ එනවා යේසුස් වහන්සේගේ දරුවන් වරන් යන මේ ජොයින් වෙන නැත්නම් මේ අපි ඒකට කියන්නේ රැප්ච් එක කියලා ඒ රැප්ච් එකට ඔයාලා ජොයින් වෙන්න අද දවසේ වරමක් තියෙනවා නැත්නම් අවස්ථාවක් තියෙනවා ඒකට ඔයාලා කරන්න තියෙන දේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළවට ආවේ අපේ පාපයන් උදෙසා අපේ සියලු පාපයන් වල කුලිය ගෙවන පිණිස සදාකාලික පාපේ කුලි නම් මරණය කියන දේ ගෙවලා අපිට සදාකාලික ජීවනය හිමි කරලා දුන්නා ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වාදහන එකෙන් ඔයාලා පාපේ කුලිය නම් මරණය කියන දේ ඔයා ගෙවන්න ඕනේ නැහැ ඔයාලා සදාකාලික ජීවනය තිබෙනවා අන්න ඒ දේ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ නිසා තමයි මේ පොළවට ඇවිල්ලා මැරිලා දවස් තුනකින් නැවත නැගිට්ටා දවස් තුනකින් නැවත නැගිටලා ස්වර්ගයට ගියා ඒක නිසා යේසුස් වහන්සේගේ බොඩි එක මේ පොළවේ නැහැ යේසුස් වහන්සේගේ ශරීරය මිනිය මේ පොළවේ නැහැ මොකද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මළුන්ගෙන් නැගිට්ට නිසා ඒක නිසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහනවන සදාකාලික ජීවනයට යන වෙන විදිහකින් කියනවා නම් මේ රැප්චර් එකේදී ඔයාටත් ඒකට ජොයින් වෙන්න පුළුවන් ඒකට එන්න අවස්ථාවක් තියෙනවා රැප්චර් එකට ගියේ නැත්නම් ඔයා ඒ අර අවුරුදු 7 කාලයට ඉතුරු වෙනවා අන්න එතනදී තමයි මේ අපි කට්ටියව ෂණිකයකින් අරන් ගියම තමයි එවකට සිටින අර මම ඔයාලට කිව්ව දුෂ්ට නායකයා ඒ ලකුණු අරන් එන දුෂ්ට නායකයා කියන්න යන්නේ මේ කට්ටිය තමයි පිරිසක්වල ජීවින්ගේ ඔත්තුකාරයෝ මේ පිරිසක්වල ජීවින්ගේ ඔත්තුකාරයෝ තමයි මේ කට්ටිය මෙයාලා පිරිසක්වල ජීවින් ඇවිල්ලා අරන් ගියා කියලා අන්න එතනදී මේ මිනිහා කියන්න යනවා එතකොට එයා කියන්න යනවා තව පිරිසක්වල ජීවින්ගේ ඔත්තුකාරයන් සිටිනවා එයාලා අපිට හොයලා දෙන්න තව කට්ටිය සිටින නිසා එයාලා අපිට හොයලා දෙන්න කියලා මේ මිනිහා කියන්න යනවා එතකොට මිනිහා
ඉතුරුණු ක්‍රිස්තුස් වහන්සේ අනුව නොගියපු නැත රැප්චර්කට නොගියපු ඒ ක්‍රිස්තියානි කට්ටියව මේ නායකයා මරන්න යනවා. හිසගසා දමන්න යනවා. මොකද ලකුණ නොගන්න සෑම දෙනාගේම හිසගසා දමනවා. අන්න ඒක නිසා තමයි මේ කණ්ඩායම නැත මේ ලෝකයේ සිස්ටම් එක පාලනය කරන කණ්ඩායම උත්සාහ කරන්නේ ඔයාලට තව තවත් පිටසක් වල ජීවින් කියලා ඉන්නවා. පිටසක් වල ජීවින් ස්ථිරයි. ඇත්තටම ඉන්නවා කියන එක ස්ථිර කරන්න ඔයාගේ මනසේ හදන්නේ මෙන්න මේ දෙයට. මොකද අපි සදාකාලික ජීවනයේ ගියම නැත්නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇවිල්ලා ඇසිපිල්ලන් ගහන ශනිකෙන් අපි වරන් ගියාම ඒ නායකයට කියන සිද්ධ වෙන්නේ අපිව ඇවිල්ලා පිටසක් වල ජීවින් අරන් ගියා කියලා. ඔයාලා දන්නවා ඇති මේ ලෝකයේ සිටිනවා ලුසිෆර් කියලා යක්ෂයෙක්. ඒ ලුසිෆර් තමයි දෙවියන් වහන්සේ සමග දෙවියන් වහන්සේට නමස්කාර කරපු කෙරුබ්වරේ. ලුසිෆර් සහ ස්වර්ගයෙන් තුනෙන් එකක් මේ පොළොවට හෙළුවා. ඇයි ඒ කියලා කිව්වොත් දෙවියන් වහන්සේට වැඩිය උඩින් මේ ලුසිෆර් යන්න හිතුවා. නැත්නම් දෙවියන් වහන්සේට වැඩිය මම හොඳයි මම අලංකාරයි කියලා සිතපු නිසා ලුසිෆර් ස්වර්ගයෙන් තුනෙන් එකක් මේ ලෝකෙට හෙළුවා. අන්න ඒ ලුසිෆර් හදාගත්ත කණ්ඩායම තමයි මං කිව්වේ මේ සංවිධානය. මේ රහස් සංවිධානය අපි යාළුවෝ කියන්නේ ඉලුමිනාටි, ක්ලබ් ඔෆ් රෝම් එක එක නම් තියෙනවා. හැබැයි එකම කණ්ඩායමක නැත්නම් එකම බොස් කෙනෙක් යටතේ ඒ බොස් තමයි ලුසිෆර්. එයාගේ යටතේ වැඩ කරන මනුෂ්‍යයන් තමයි මේ හැම කට්ටියම. ඒක නිසා මේ මනුෂ්‍යයන් නැත්නම් මේ මනුෂ්‍යයන් තමයි අල්ලගෙන තියෙන්නේ සංගීත කර්මාන්තය, චිත්‍රපට කර්මාන්තය, මාධ්‍ය, මීඩියා, නිවුස් හැම දෙයක්ම මෙයාලා තමයි අල්ලගෙන තියෙන්නේ. එතකොට ගොඩක් අටි කියන ප්‍රශ්නයක් තමයි පිටසක් වල ජීවින් කියලා જાතියක් ඉන්නව නම් ඇයි පිටසක් වල ජීවින්ගේ යානා අපිට පේන්නේ? පිටසක් වල ජීවින්ගේ යානා කවුරු හරි දැක්කා කියලා ඇයි එහෙම කියන්නේ? පිටසක් වල ජීවින්ගේ යානා ඇයි රවුම්? මම ඔයාලට කියන බයිබලයට අනුව ඒ වගේ තැනක ඒ වගේ දෙයක් නැත රවුම් හැඩයක් ගැන කතා වෙනවා එසකෙල් පළවෙනි පරිච්ඡේදයේ. ඒකේ කතා වෙනවා කෙරුබ් වරුන්ගේ යට නැත කෙරුබ් වරුන්ගේ පොළවේ නැත එයාලගේ යට සර්කල් එකක් නැත වීල් එකක් තියෙනවා කියලා, චක්‍රයක් තියෙනවා කියලා. ඒ චක්‍රේ කෙරුබ් වරුන් නැගිටිනකොට ඒ චක්‍රේ නැගිටිනවා. නැත්නම් ඒ කෙරුබ් වරුන් යන තැනට ඒ චක්‍රේ තියලාගේ යටින් යනවා. එතකොට ඔයාලා අමතක කරන්න එපා ලුසිෆර් කියන්නේ කෙරුබ් වරයෙක්. ඒක නිසා ලුසිෆර්ගේ ඉලුසිෆර් ගාවත් ඒ වීල් එක තියෙනවා. නැත්නම් ලුසිෆර්ගේ ස්වභාවය නැත්නම් ලුසිෆර්ව පෙන්වන්න හදනවා මිනිස්යන්ට නැත්නම් ඒ පියාඹන පීරිසියක් හැටියට. ඒක නිසා තමයි ගොඩක් කට්ටිය දකින්න ඇත්තේ පීරිසියක් හැඩයට. ඒක නිසා තමයි පිටසක් වල ජීවින්ගේ යානා ගොඩක් කට්ටිය කියන්නේ ඊරෝ ඩයිනමික් ස්ටයිල් එකක් නෙමෙයි නැත්නම් ජෙට් රොකට් ඒ කියන්නේ වාතාශ්‍රය වාතයේ කපාගෙන යන්න පුළුවන් හැඩයක් නෙමෙයි රවුම් හැඩයක් පීරිසියක් වගේ හැඩයක්. ඒක නිසා පිටසක් වල ජීවින් කියලා ඇත්තරම જાතියක් සිටිනවා කියලා මේ කණ්ඩායම ඔයාලට උත්සාහ කරයි. සහ තව ඉදිරියට ඔයාලට අහන්න ලැබෙයි පිටසක් වල ජීවින් අපි අතර අපි තුල සහ අපි අතර හැසිරෙමින් නැත්නම් ඇත්තරම මේ ලෝකයේ මිනිස්යන් අතරතුර අතර සිටිනවා කියලා. පිටසක් වල ජීවින් කියලා જાතියක් ඔයාලා සිතන විදිහට නැහැ. නමුත් පිටස් පිටින් ඉන්න මේ ජීවියන්ට පිටින් ඉන්නවා නම් ජීවියන් ඒ ඉන්න පුළුවන් බයිබලයට අනුව දෙකොටසයි. ඒ තමයි එකක් තමයි දෙවියන් වහන්සේගේ දේව දූතයන් සහ දෙවැනි එක තමයි ඒ ස්වර්ගයෙන් වැටුණා වූ ලුසිෆර් එක වැටුණා වූ දේව දූතයන්ගෙන් තුනෙන් එකක් දෙවියන් වහන්සේ ලුසිෆර් සමග හෙළුවා මේ පොළවට අශුද්ධ ආත්ම තොගයක්. අන්න ඒ කොටාසය තමයි ඉන්න පුළුවන් නම් ඉන්න පුළුවන් මේ දෙක. ඒක නිසා අපි ඔයාලට තව ඉදිරියට මේ කණ්ඩායම ගැන ගොඩක් දේවල් ගැන අපි ඔයාලට ගෙනෙන්න උත්සාහ කරනවා. සහ අපි ඔයාලට මේ channel එක හරහා උත්සාහ කරන සත්‍ය ගෙනෙන්න මේ ලෝකයේ සහ මේ news වල මේ videos වල ඔයාලට කතා කරන්නේ නැති සත්‍ය මේ channel එක හරහා ඔයාලට ගෙනෙන්න උත්සාහ කරනවා. අපි එහෙනම් ඔයාලත් එක්ක සම්බන්ධ වෙනවා ඊළඟ video එකකින් නැත්නම් සජීවී විකාශයකින්. එහෙනම් ඔයාලට සුදිත් අන්තිම වෙනකම් බැලුවට thank you.